ලෝකකංකරු දිනය ලෝක කංකරු දිනය වෙනුවෙන් වෙනත් දිනවල පැවැතිතන මැයිදින රැස්වීම් පෙළපාලි හා වෙනත් මහජන යකරාශීවීම් මයිදින අරුස්මරණය කිරීම යනාදිය සියල්ලම ශ්‍රී ලංකාව පමණක් නොව මුළු ලෝකම නතරවෙලා තිබෙනු. නමුත් අතිකරු ජනනාධිපතුමත් අග්‍රමමාතය තුමත් ීකාන්දුව වැඩ කරන ජනතාව පිළිබධ සුවිශේස අවධානයකින් වගක වියුතු රජයක් ලෙස ක්‍රියා කරන්නට ය දින ැිෙනර් රැස්වීීමදිදත් සාකච්තාා කළා මනක් සාධයත් මීට අවුරුදු අනුවකට පෙර එක්දා ශ්‍රම සය තියේදී දැවන්ත ලෝක ආර්ථිකවපතයක් ඇතිව ලෝක ආර්ථික අවපාදේති රක්ෂා ගරමින් හිටි කමකරු ජනතාව ඇතුළු වැඩකරන ජනතාව විශාල වසයෙන් රක්ෂා නැතියාගේ ගොඩට එකතු වෙලා විරැකියාවේ මහා අර්බූදයකට ලෝකය බොුණදුන්න. එඩ පසු දෙවැනි ලෝක මහා සංග්‍රාමයෙන් පසුත් යුද්ධේ නිමවීමෙන් පසු සියලූම ආර්ථික කඩාවැටින ලෝකේ දෙැවැන්ත ලෙස ජීවනෝපාය සලසාගැනීම රක්‍ෂ පිළිබඳඳ අභියෝගයකටලු ලෝකෙ මූුණ දෙන්න සිද්ධ වුණා. ඒ අවස්ථා දෙකේ වගේ හෝ ඊටත් වඩා දරුණු තත්ත්වයක්තමයි අද කොරෝණ වෛරසේ කරන කොටගෙන ලෝක වැඩ කරන ජනතාව මූුණ දෙන්නේ. මෙනිසා මේ වනවිට ලෝකකම්කරු සංවිධානය ලෝකේ මා බලවත් රටවල් ඇතුළු නිෂ්පාදන ශේත්‍ර බල රක්ෂ කරමින් සිටි ජනය. ලක්ස දස ලක්ෂ සංඛ්‍යාත වසයෙන් රැකයා නොමැති අයගේ ගොඩට එකතු වෙලා තිබෙනවා ඔවන්ගේ ආදායම්මාර් ගාහිමි වෙලා තියෙනවා ජීවත්වීම සදාකිරෙන ජීවිත්‍යය සම ගරගලය ඉතාම දදුෂ්කර කටයුත්ත බවට පත්වෙලා තිබෙනවා ඇමරිකා එක්සත් ජනපදය එක්සත් රාජධානීයෙන් ප්‍රමුඛ බටහිර ලෝකයේ රක්ෂා නැතිවීම අනුපාතය ඉතා විශාල ලෙස යෙළ ගොස් තිබෙන ඒ ලෝක ප්‍රවණතාවේ අනුව ලංකාවේ දූපතෙත් අපිට ඇතිවෙලා තිබෙන තත්ත්වය පිඩිබඳ මේ මැයිදිනේදී සුවිසයසාවධානයක් රජ යොමුකරන බවතමයි අපි ප්‍රකාශ කළ යුතු වෙන්නේ. ඔබ සියලු දෙනා දන්නා පරිදි හොරනා වසංගතියෙන් ජනතාවගේ ජීවිත බේරගැනීම සඳහා ජාතික ප්‍රමුතා ඇති භග මලෙස කට යුතු කරන නිසා නිදස් කලාප තුළත් ඉන් පිටතත් බොහෝ කර්මාන්ත ශාලාම වන විට වසාදමා තිබෙනු. නමුත් ඒ වසාදමාතිබ කර්මාන්ත ශාලාල සේවකය ඉවත්කිරීම මහා ුප නොගෙවීම හෝ වැටුප ගෙවීන් සම්බන්ධයෙන් ඇති වෙල තියෙන ගැట్ලු පිළිබඳ. ගරු කමකරු නිපුනතා සංවර්ධන සහ විදේකට යුතු පිළිබධ දරු අමාත්‍යය දිනේෂකුන වදන මැත්තුව ඒයේ දිනේදී හැබිනට් මන්ඩලේට විශේෂෙන් දැනුන්දුන්න. ඒ සඳහා දැන් යම්කිසි අපේ රටේ වැඩකරන පන්තියේ රක්ෂා කරන යම්කිසි පාර්ශ්වයකට. තමන්ගේ රැකිියාව ජියවුණ පය පිළිබඳ මතුවවෙලා තියෙන ගැටලු පිළිබඳ කම්කරු දෙපාර්තිමේන්තුවේ විශේෂ වෙබ් පෙටුවකට මංගේ ක්කදෝ නස්සේ ඉදිරිපත් කිරීම සඳහා අවශ්‍යය විදිවිධාන සලස්සලතියනවා. එනිසා මේ ඉදිරි කාල පරිච්චේදේ තුළදී ඇතිබෙන සේවා විියුක්තිය පිළිබඳ ගැටලු ආදාය මාර්ග පිළිබඳ බැටුක් පිළිබඳ ප්‍රශ්න හා නිකුත් ප්‍රශන පිළිබඳ. නිරන්තරෙෙන් දනේශකුන වදර අමාත්‍යතුමාගේ උපදෙස් මත තම්කර දෙපර්තමේන්තුව වැඩ කරන්න ජනතාවගේ පැත්තේ හිටගෙන දෙන්න පුළුවන් සහන සැලැස්සීම සඳහා මැදිිය අත්වෙන්ට ක්‍රියා කරන බව දැනුම්දෙන්ට කැමැති. ඊ අතිරේකව එතුයි යෙදිනේදී ඉදිරිපත් කළා කැබිනට පත්‍රරිිකාව විදේශවල සේවාන යුක්ත ශ්‍රී ලාංකකිකයෝ පිළිබඳවත් ඌෝටබේ රාජපක්ස මැත්තුමාගේ රජය අවධානය යොමු කරෙවුව. ඒයට හේතුවතමයි අපේ රටේ ලක්සදාහතක් ිියන එකයි දසම හතක් පැද පැරෙදිගේ ඇතුරු අනිකුත් රටවුල සේවානයුක්තෝ සිටිනවා මේ කොරණ වසංගතය සෑම රටකටම ඉතා විශාලවස්සයෙන් පැතිරීම කරනකොටගෙන සමාර විදේශ අටයුතු පිළිබඳ අමාත්‍යන්සේ සාකච්චා කල්ල ඒ අයගේ ආරක්සාාව සහ ඒගේ වැටුප ලැබීම යනාදිය පිළිබඳ දේශ දූත ම්ඩල සමඟ අකණ්ඩ සාකච්්‍යා පවත්තගෙන යන බව දිනනිෂ්කුනවද නැමැත්තුමා කැබිලට මන්ලට ැනු ුන්න. නමුත් සමාරසමිකයන්ට තමන්ගේ වීස අවසන්වීම සහ. ඒ රැකියයා ගිවිසු මනුවරක රැකයා කාලය අවසන් වීමෙන් ශ්‍රී ලංකාවට පැමිණීමට අවශ්‍යයි කියලා. දැනුන්දීල තියෙන අයට ලංකාවට ඒම සඳ අවශ්‍ය වැඩ පිළිවෙලක් සකස්රන්නන බවත් එතුම කැබිනත් මල්ලයට දැනුදුන්. ඒ නිසා එවැනි විදේශ ගතව සිටින ශ්‍රමිකයන්ට කිසියම් ප්‍රශ්නයක් තිබෙන වනං විදේශ සේවානයකු තකාරයන්සේ විශේෂිත දුරකතන අංකයක් එක් දාශනමත් අසු නමේ දුරකතන අංකින් ඒ එතර සිටින ශ්‍රී ංක ශ්‍රමිකය ඇතිව වෙන ගැටලු පිළිබඳ දැනුදෙට පුළුවන් මෙ දුරකත ංකය පැෑ වි අතර වැඩ කරන බව එතුමාක් හැබිනෙට මන්්ඩට දැනුදුුන්න. ඒ වගේ මේ තනාපති කාරයාලවලට අපේ මමාහ කොම සාරරික්ස් කාරයාලවල්ට ටොහෝ විදේශ දූත මණ්ඩලවලට තමතමන්ට එතරදිී යම් කිසි ගැටලුවක් ඇතිවෙල තීරව වනං ඒ ගැටලුව පිළිබඳ කටයුතු කරන්නට අවශ්‍යය සම්පූර්ණ පාසුකං ඒ විදේස ේවා ුක්ති කාරයාන්සේ අනුබදධිතව තොරතුරු ූමාරුක් ක්‍රරගැනීමේ ක්‍රියාාවලිය අකණ්ඩව සිදුවමින් පවතිනවා. ඊට අතිරේකව ගම්මට්ටමේ ඇත එපිට ගම්මානයක විදේශගතව ඉන්න ශ්‍රමික්කයෙගේ කුටුම් බේට පවුල්ලට. යම්කිසි මුදල් නොලැබීම හෝ ඒ රැකියාව පිටි බද ගැටලුවත් තියෙනවාවනම් ළඟමතියන ප්‍රාදේශීලයකම් කාරයාලේ වෙනම සේවාන යුක්ති කාරයාන්සේ නිලධාරියෙක් සිටිනවා ප්‍රාදේශය ලේකම් කාර්යාලයට යනු ලෙස අපි ගම්බදව සිටින අපේ විදේශේවානයුක්තිකයන්ගේ පවුල්ලොල ඥාත ීත මිත්‍රාදීම් වෙත දනුම් දෙෙන්ට කැමති. එනිසා රජය වසයෙන් දේශී වසයෙන් වැඩ කරන්න ජනතාවත් ජාත්‍යන්ත්‍ර වශයෙන් වැඩකරන්න ජනතාවත් පිළිබඳ විශේෂි අාවවධානයත්ය මුකොල ඒ සඳහා අවශ්‍යය දත්ත තුරතුරු රැස්කල්ල මැදියත් ව හැකි සියලු ආකාරයන්ගින් මැදියත් වෙනවා විශේෂෙන් එකකිනම් මතකිරීම අවශ වෙන්න රජයට මොකදක රජය වගේකමකින් යුතු ස්ට කරන නිසා ඒ සඳාාවන කැබනත් පතරිකාාව තමයි ඒ ඉදිරිපත් කල තිබුලි. ඉඟට यह කැබිනට රැස්වී මදී අපි කැබින සපරු මැමත්තුමත් අප ජනාධපොත්තුමාගේ අවධානයට යොමු කරා. එතුමා විසින් රැකයාා විරේත සියලුම උපාධිධාරයෙන්ට. රැකයා ලබාදීම මේ නාම යෝජනාවලට කලින් සිදු කළ බව රට දන්නවා. ඒ රැකියයාවිරේත උපාදධාරින් අභ්‍යාසලාබීන් ලෙස මසායක භුණු කාලයකට තමයි ඔවුන් බදව ගැත්ත. ඒ බඳවගත් අවස්ථාවෙදී මැතිවරණ නාම යෝජනා භාරගැනීම කරනකොටගෙන මැතිවරණ කොමසාරිස්තුමා දැනුන් දුන්න නිලවසයෙන් මැතිවරණ කොමිසම මේ උපාධාරී පිරිසට පූනුව ලබාදීම නවත්තන්ටගල්. පූනුව ලබාදීම නැවැත්තුවත් කොයිට් වසංගතය ඇතිවීමත් ඒ තුළින් දුස්කරතාවට පත්වීමත් කරන කොටගෙන අතිකරු ජනාාතිපත්තුමත් කැබිනට් මන්ලයත් තීරණය කලා රසාහන පැකේජයේ යටතේ රූපියල් විසිදහස බැගින් ගෙවන්න කියල උපාධාරී අභ්‍යාසලාබී සියලු දෙනාට. ඒ බව මම කැබිනට ප්‍රකාශක වසයෙන් ඔබතුමල්ලට දැනුම්දුන්න. දැනුන් දුන්නත් අපිට උපාදධාරයගේ මැසිවිලි චෝදනා ලැබුණා මේ මුදල තාමත් ඔවුන්ට ලැබිල නෑ කියලා. පනස් දාාසක ටතාසන්න උපාධාරී පිරිසකට ලැබිල නැහැ කිය ඒ සම්බන් ය අහධන යොමු කලාම අපි ඒ පිළිබඳ සොයා බැලුව ඒ පිළිබඳ වගකීම පැවරුවා ගිය සතියහැබිනත්මන් ලේ සෞක හා සමුෘතිි කටයුතු පිළිබඳ අමාත්‍යතුමියයට පවිතරදව වන්‍ය රක්ති මැතිනියට. එතුමිය උපදාරරිගේ ගිෙනම්ංක යානාදිය ප්‍රාදේශය ලේකන් කාර්යාලවලින් ලබාගෙන මේ මුදල බැර කරට සූදාන වුණ. නමු ඊයේ දින ැබිනත් රැශෙන් පසු දැන් දැනගන්න ලිබ තිබෙන ක්‍රමය අනුව මැතිවරණ කොමිසුම විසින් එවැනි දීමනාවක් ගෙවීම මැතිවරණය අවසන් වෙන තෙක් එවැනි දීමනාවක් ගෙවන්නට නොහැකි බව ලිකිතව දැනුම් දීලා තිබෙනවා. මම කැමැති මේ ඉතා වැදගත් ප්‍රශ්නයක් වෙන නිසා මැතිවරණ කොමිසම් විසින් කම් රජ්‍ය පරිපාන්නන සවෝදේස කටයුතු අමාත්‍යයන්සේ लेකම් සෞඛ්‍ය මාත්‍යන්සය වෙත මෙම ලිපිය එවලතිබෙනු මැතිවරණ කොමිසුම් විසින් රාජ්‍යපරිපාලන කටයුතු පිළිබඳ අමාත්‍යන්සේ लेම් තුමා වෙතත් සෞඛ්‍ය මමාත්‍යයන්ේ ේකන් තුමි වෙතත් එවලතියන් ලපිය මෙ සේ සහන්ුවෙන් දෙදා විශ්‍ය මාර් වූ මස දෙවැනි දින පාර්ිමේන්තුව විසුරයා වීමත් සමඟ. ව්‍යවස්ථාපිත කන්දමීම මෙසීමේ කාලසීමාව අනම්භූ බැවින්. අභ්‍යාසලාබී උපාධධාරීන්ගේ පූුණු වැඩසටහන මැතිවරණය අවසන්වීමෙන් පසු. ප්‍රතිපර නිකුත් කල සතියක් ගත වනතෙක් එනම් දෙදාා ස්විස්ස මැයි හතරවැනි දිනතෙක් කල්තබන ලෙස තිවරණ කොමික් සභාව විසින් දන්නනු ලදුව එකී වැඩසටාණ කල් දැබීමට ක්‍රියා කන්න ලදී දෙක ඉන් අනතුරුව මාර්තුමත් අවසාන් සතියේදී කොවිට් ධනමේ ආපදාවට සාන සැලැසීමේ වැඩපිරිවල යටතේ ඔවුනට මාර්තුමස දීමනා ගෙවන බවට රජයෙන් ආන්ඩුවෙන් ප්‍රකාශවයට පත් කළ අතර එසේ නොකළ යුතු බව අපගේ පෙරසනාම් පළවෙනි ලිපියෙන් දැන්වී මු. එමෙන්ම මෙම උපාධාරී කොයිට් දානමය පාලනය සඳහා සේවයට පූුණුවට ගැඳවීමට අපේක්ෂිත බව දැනගැනීමට ලද හෙයින් මැතිවරණ කොමිසං සභාවත නොදන්නවා එවැනි පියවරක් ගැනීම අයෝග්‍ය බවද එම ලිපියෙන් දැක්වීම. සැබෑලිස්සම වියුතුව තිබුණේ මෙවැනි කාර්යන් සිදුකිරීමේදී කොමිෂවන් අසරගන්න එම කියල අවසානය කියනවා. පස්වනි පරික්ෂේද මේ නියෝජනවල සඳාන්කනු සත්‍ය බව මැතිවන්න කොමික්ේ මතවන අතර මේ අවස්ථාවෙද මේ අභ්‍යා සලාබී හතලි ස් පන්ඳධාක් පමණ ප්‍රමාණයට කොවිට් දානමයි පාලනයට සේවයට යොදවනු වෙනුවට. රාජ්‍ය සේවේ සඳා කාරයවල නොපි මි හෙත් වැටු ලබ රාජ්‍ය අර්ධ රාජ්‍ය අතන නිර්ධාරරිංගා සේවකයන් ඒ සඳහා යොදවා වගැනිීම ඩා පාසුභාව මැතිවන්න කොමික්ට නිරක්ෂණ රයි ය. තත්ව ඇතේ සියලුම උපාධර මේ අවස්ථාවේ කොයිට් ධනමේ පලන සඳහා සේවයට කැලවීම අනවශ්‍යබාව වැඇතිලිවන හෙයින්ද.මට පර කරනු ලැබූ දැනුන්දී මත දෙදා ශවිස්සයි මයි හතරවන දෙන තෙක් ඔවන්ගේ පූුණු අත්්‍යටව ඇති බැවින්ද. මැතිවරණ අවසන් වන තෙක් හෝ ැතිවරන්නේ සම්බන්ධයෙන් නිශ්චත තීරණයක් ගන්නා තෙක් මේේ උපාධාරෙන් හතලිස් පන්ඳහා පූුණුවට කැඳබීම වැලී සිටින ලෙස මැතිවරන කොමිසක් සභාවවිීම මෙයින් දන්න සිටමි. මැතිවරන කොමිසන් ස භාවය නියමියයක් ලෙස සැලකීමට අවශ්‍ය බාව වැඩිතුරත් අවධාරණය කරමි. මයින්ද දේසප්‍රියය සභාපති බැතිවරන්න කොමිස මතිවන්නන කොමිසන් සභාව වෙනුවී. නය නිසා මට ඔබතුමන්නට දැනුම් දෙන්ත්‍ර සිදවෙන්නේ. අපි මැතිවරණ කොමිසමේ නියෝගවල්ට අවනත වෙන නීතියට ගරු කරන රජයක් ලෙස අපිට මේ මැතිවරණ කොමිසම නියම මේ පිළිබඳ නොසලකා හැර රූපියල් විශිදාාසක දීීමනාවක් උපාධාරීන්ට ගෙවන්න නොහැකි වෙන බව කනගාටුවෙන් වනත් තැනුන් දෙෙන්ට අවශ්‍යයයි. මොහද මේ හද කම්කරු දිනේදී අපි සතුට පත්වනෝ එසේ ගෙවන්න පුලුවන්කම තිබුණනා නමුත් ඒ පිළිබඳව දැම් අලුත්තත්ව පිළිබඳව ඊළඟ කැබිණට රැස්ීමේදී සාකච්ඡා කරන්ට බලාපොරොත්තු වෙනවා. හරඟට අපේ හිටපු මුදල්ල මාත්‍යවරයෙක් වන මංගලු සමර්වීර් අමාත්‍යතුවා අතිකරු ජනාධිපත්තුවා වෙත ලිපියක් කැවල තියෙනවා උද්ගතුව ඇති අර්බෝධය විවස්ථානුකූලෝ විසඳීම සඳහා රාජ්‍ය වියදං අනුමත කිරීම සඳහා පාරිමේන්තුව යළි රැස් කරන ලෙසි ඉල්ලීම කියලා. ඉතාම පැහැදිලිව අතිකරු ජනාධිපත්තුමා කිසිද අවශ්‍යතාවයක් පාලිමේන්තුව කැඳවීම සම්බන්ධයෙන් පැන නැගී නොමැති බවත් ඒනිසා එතුමා විසිම් පාලිමේන්තුව යළි කැඳවන්න අදසන් නොමැති බවත් රටටප ජනතාවටත් කැබිණටමන් ලේටත් දැනුන්දී තිබෙනවා. එයට හේතුව තමයි අ්ඩුක්‍රම විවස්ථාවේ විදිවිධානවලට අනුව නිශ්චිත ලෙස අවරුදු හතරාමාර ගතවීමෙන් පසු. අතිකරු ජනාධිපත්තුමාට පැවරන්න බලය ප්‍රකාරව එතුමා ශ්‍රීලංකා පාර්ලිමේන්තුූ විසිරෝල්ල ඇරල තියනවා. ඒ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරේ කෝ ඒ පාර්ලිමේන්තුවේ කතානායකවරේ කෝ නියෝජ කතානායකවරේ කෝ ඇත්තනෑ විශරෝපු පාර්ලිමේන්තුවක් යළි කැඳවන්න බෑ. ඒ හරියට යම් කිසි තැනැත්තෙක් මියගියාට පසු ඔහුට නැවත පනදීලා ගෙදරන්න ග නොවාගේ කතාව. එක කරන්න විවස්ථාවී ඩක් නෑ එක මේක වගන්තිය තියෙනවා ජනාධිපත්තුමාට අවශ්‍යය නං හදිසිනීතිය පැනවීම සදහසා ඒ සංශෝධනය කිරීම සඳ පැවතුර පාරලිබේන්තුවක් යැඳ වන්න පුළුවන්. එතින් හදිසිය අවශ්‍යතාවයක් නෑ මොකොද මේ වනවිට ලෝක මහබලවත් රටවල් ලෝලට පාලනය කළ නොයැකි වෙලා. දින පතාම අදවන විටත් මේ මොහොතවන විටත් තුන්සීය, හාරසීය, පන්සීය, දහා වශයෙන් දි පතාම කොයිඩ් වෛරසෙන් ජනතාව මැරැද්ද අපේ රටේ මනුස්ස ජීවිත හතක් පමණයි කොයි් වෛරසය නිසා රටටහහිමි වෙලතිෙන්. එනිසා ඉතාම සාර්ථක ලෙස කොයිත් වෛරසය සමාජගතබීම වැලැකීම සඳහා ක්‍රියා කළ රජයක් ලෙස අන්තර්ජාතිකෝ පිළිගන්න තත්ත්වයක් තුළදී පාර්ලිමේන්තුුවක් ැඩෝලි වෙල්ල තිබුණ පාර්ලිමේන්තුව කැදවන්න හදිසි තත්වයක් ප්‍රකාශ කරන්න කිසිදු අවශ්‍යිතාවයන් නොමැති බව ජනතාවම දන්නවා. අනික්දතට තිබුණ පාර්ලිමේන්තුව මගින්. අපේ හිටපු ගරු කථනායකතුමත් මම දුටුව කෙසියම් ත්‍රීට පනිවිඩයක් නිකුත් කරලා තිබෙනවා දැන් ඉස්සෙල්ල කිව්වේ එකට වඩා වෙනස් කතාවක් කියලා. ඇතුමාම දන්නවා ලංකා ඉතිහාසේ පසුගිය පාර්ලිමේන්තුව මියගිය පාර්ලිමේන්තුව තරං අසාර්ථක අකාර්යක්ෂම අපගීර්තිමත් පාර්ලිමේන්ටුව ලංකා ඉතියාසේ නොති බුණ බව. ඒ හේතුව තමයි අපේ රට මුදල් නොට්ටු අ්චුගාන. ශ්‍රී ලංකා මහාබැංකුව මදවල් මා බැංකුවේ ම මුදල් මංකොල්ලේ ඇතිවෙච් අවස්ථාවේදී. ඒ පාර්ලිමෙන්න්තුුව කටයුතු කළේ එක මුදල් මංකොල්ලේ හෙළිදරව් කල්ලා අඩානනට විශ්වාසය යැි ගොඩනැඟීම සඳහ නෙවෙයි. එක පාර්ලිමේන්තුව කළේ ඒ වසංකිරීම සඳහ කළයකි සියලුදේ කරන. රාජ්‍ය ගිනුකාරක සභාවල ඒ වසංකිරීමට අවශ වෙන පුට්නෝට් දාලා පුට්නෝට් කල්ලි කියල වෙනම කල්ලිය අදලා හොරකම වැසීම මනිසා හොරකමට අවශ්‍ය දනුවම් පැමිණිීම සඳාක්‍රියයා කළේ නැති බව රටට දන්න. දෙවනුව මේ පාර්ණිමේන්තුවේ දිගින් දිගටම ගරු කතානායක තුමාගේ අවධානය යොමුකිරීමේදී මහජන නියෝජිතයන් ලංකා ඉතිහාසේ ලෝ මේ කස්ලා. තීමය කසනටත් වඩා පාල මට්ටමට ඇදවැට්ටපු පාර්ලිමේන්තුව පසුගේ පාර්ලිමේන්තුව. දේශපාලන පක්ෂනායකයන් මේ මොනවද චෝදනාදන්නේ නෑ. විිමන් වරවාන්ස ඇත්තුම පක්ෂනායක උදේ ගම්මන් පිළි ැත්තුමාම පක්ෂණයක නාමල් මන්ත්‍රීත්තුමා මහජන නියෝජිතේ මේ මන්ත්‍රීවර උත්තුග වසේ. අතීතේ. යම් කිසි දිනක පොතක පොලිසියේ පරණ බෝෝකාලිකට පෙර නැඩුවකට පොතේ අසං කරන්න ආාවේ නෑ කියලා පුත්්තලම දි ස්තරික්කය නියෝජනය කරපු පියල් නිචාන්තබන්තිරිතුමා මාස ගනව ඇප නැතුව බන්ධනා ගාරගත කළ. ලංකාවේ අපි හල තියෙන්නේ වාසුදේවනාය කරමැත්තුමා ඇැත්ත එකේ කරල්ල සමේදී බන්ධනා ගරගත කිරීම හෙමනේ දින්නන පතාම විිපක්ෂේ මන්ත්‍රීවරු බන්ධනාගර ගත කරපු අප කිීල්ති මත්ම. අපි අියෝගාත්මකව කියෙනවා තරම් මහජන නියෝජිතව පිරිසක් බොරු චෝද න දල පටතු බඳධනාගරගතකරපු පාලිතු ති බ න කිය න්න කියට කිය. ඒ විතරක් නමේ මෙරට කඩන්නතුව මෙරට බෙදන්නැතුව සිංහල දෙමන මුොස්නිම් බර්ග සියලු ජනකො ටස්වලට, හුස්මගන් ජීවත්වෙන්ට අයිතිය ලබාදුුන් රණ විරුවූ ඇඩිරිසක් බුද්ධියන්සේ බන්ධනාගාරය කියලා රට දන්නවා. එතක පාර්ිමේන්තුවකිවවද බද්ියන්සේ නිලධර නිදස් කරල මේ වදනක රහණවිරූ දඩේම අතර කරන්න කිය පසුගගේ පාර්ිමේන්තුව කීවද. . අදේ ඒ බුද්ධියන්ස නිලධාරීන්ටික හිටියන. කොර ඔවු තමුන්ට කරුණ වැලදගෙන රණවිරූ ං සාද ත්වයට පත් වෙල ආසාදීතය තත්ව පත්වලේ රටේ මනුස්ස ජීවිත බේරගන්න මැදිියත්තුන රණවවිරු. ඒ රනවිරූ පසුගේ පාර්ලිමේන්තු යටතේ වැඩිදනෙක් කටියේ මහවුලු ගෙදර. ඇප නැතු. ති එව පාර්ලිමේන්තු අද නැත ගැනවන්නගන්න. ඒ පාර්ලිමිේන්තුව යටතේ පසුග වර්සේ කිිතුනු බැතුමොතුන්ගේ අතිවුතුන් දිනේ දී ආවල් දින ආවල් වෙෙලාවට ආවල් තැනත්තන් විසින්. මරාගෙන මැරෙන ත්‍රස්තවාදී ප්‍රාහරයක් එල්ල කට බව හොඳටම දැන දැනස් තිබියදී. හොඳටම දැන දැන තිබියදී රජියයට එකසරයක් දෙසරයක් පුන්සරයක් නොව වර්ෂ ජනාවක සිටේ පාර්ධිමේන්තුවී හිටි සිටපුූ ඇමතිවරයෙක් වෙච්ච. අධිනීති්ඥ ආචාරය විජේදාසර රජපක්ස මැත්තුන් හැන්සාත් වාාර්තාාව අධිකරන ඇමතිවරය ලෙස මේ කරුණු හෙළෙදරව කරලත් වන්නනොල පාලිේෙන්තු ද නැත ැදවන්න ගැ. එඒ නිසා අපේ රටට ඉතා විශාලය වියසනයකට මඟ පාදපු පාර්ලිමේන්තුව මොනම හේතුවන් නිසාවත් යළි කැදවන්ට අවශ්‍යන ඇති බව අතිකරු ජාධ පපත්තුමා දැනුන්දීල තිේරු. මුද කිර පිබඳ කිසිම ප්‍රශ්නයයක්ඇති වවෙන්නේ අඩු ක්‍රම ්‍යස්ථාවයකසිය පනතුන් නි ගන්තියනුව ජනාතිපත්තුමාමට තියනෝවා බලය ඒ මාජනතාවට සහන සැලසීම සඳහා. මේ පවතින නීතිමය රාමෝතුල මේ වියදං කරලා. අපිට හිරේ යන්න වෙනවාන ජනතාවට සානසලසන්න ගිහිල්ලා. ඒ ඕනෑම හිරේ විළංගුව වැටීමකට සාමූහික වගකීම ඇයටත්තේ අපි සූදානමෙන් ඉන්න බව මේ රටේ හඩක්නගන්ට බැරි ලක්ස ගණන් ජනයා වෙනුවෙන් අපි ප්‍රකාශකරන්ට කැමැති.